දැන් ඉතින් කොයිකාගෙත් දෙබිඩි පිළිවෙත ටික ටික රටට හෙළි වෙනවා. පාසල්වට අනයුත්ත කරලා ඉන්න සංවර්ධනධාරීන්ව ගුරුසේවයට බඳවගන්න කියලා සෑහෙන්න කාලෙක ඉඳලා ඉල්ලීම් කරනවා. ඉතින් මේ සංවර්ධනධාරීන්ගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ තමන්ගේ ඉල්ලීම් ඉටු කරගන්න. ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිරකු බිහි වෙලා 3-2 ආණ්ඩුවකුත් හැදිලා, ඒත් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කම් දෙන පාටක් නොතිබුණු තැන මේ සංවර්ධනධාරීන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් කළා. මේකට පොලිසිය අනවසර ලෙස මැදිහත් වෙලා බලය පාවිච්චි කරලා මේ උද්ඝෝෂණය මර්ධනය කළා. විරෝධතාකරුවන්ට පහර දීම එක්තරා කුමන්ත්‍රණයක් ද යන්න සැක සහිතයි. මොකද මේ විරෝධතාකරුවන් අතර නන්නාඳුන කීප දෙනෙක් ඉඳලා ඔවුන්ව පොලිසියට අල්ලලා දෙන්න මේ විරෝධතාවට එක් වූ නිලධාරීන් කටයුතු කළා. ඇත්තටම මෙහි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා නම් එහි අරමුණ වුණේ රටේ ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි විරෝධතාවයක් ඇතිවන්ට ඉඩ නොදී උද්ඝෝෂණය කරපු නිලධාරීන්ව අප්‍රසාදයටපත් කරලීමයි. එය යම් දුරකට සාර්ථක වී ඇති බවක් පේන්න තියෙනවා. මුහුණු පොතේ නොඑක් පළකිරීම් කරන ගුරුවරු පවා මහා ද්වේෂ සහගත ලෙස සංවර්ධනධාරීන්ව විවේචනය කරනවා. ගැටුම සමාජය තුළම නිර්මාණය කිරීම තමයි මේ කුමන්ත්‍රණකරුවන්ගෙත් බලාපොරොත්තු වුණේ. එහෙත් මෙවැනි බාල පහත් කුමන්ත්‍රවලට මේ රටේ බුද්ධිමත් ජනතාව හසු නොවන බවද කිව යුතුයි. මේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මහින්ද ජයසිංහගේ කතාව ඇහුවට පස්සේ මහින්ද ජයසිංහගේ ටෝන් එකත් හිතාගන්න බැරි තරමට වෙනස් වෙලා, පොලිසියේ නිලධාරීන්ට බැහුම් ගහන්න වෙන තරමට තුවාල කරලා කියමින් මහා වේදනාවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළා. සංවර්ධනධාරීන් මහා නර්ම විදිහට හැසිරුණු බව තමයි ඔහුගේ කතාවෙන් රටටම හේතු ගන්න උත්සාහ කළේ. මහින්ද ජයසිංහ මේ විරෝධතාකරුවන් අතර හිටියනම් මෙවැනි කතාවක් අවදාවක් කරන්නේ නැහැ. ඉතින් මේක තමයි ඇත්තම යථාර්ථය. මේ සිදුවීමෙන් ගොඩක් දෙනෙක්ගේ දෙපිටි පිළිපෙත රටටම පැහැදිලි වුණා. ඒ වගේම මහින්ද ජයසිංහලා මේ සංවර්ධනධාරීන්ට බොරු පොරොන්දු දීලා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සංගමවල බඳවගෙන මේ ආණ්ඩුවේ ජයග්‍රහණයට මොවුන්ව පාවිච්චි කළා. ඉතින් මෙතන තියෙන බරපතලම ඛේදවාචකේ තමයි මොවුන්ව බොහොම පහත් විදිහට රවටපු එක. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව මේ බඳවා ගැනීම සිදු කිරීම සම්බන්ධයෙන් කාගේවත් විරෝධතාවයක් නැහැ. මැතිවරණවලට කලින් මේ අහිංසක නිලධාරීන්ට බොරු බලාපොරොත්තු නොදී ඉන්න තිබුණ නම් මේ අර්බුදය ඇති වෙන්නේ නැහැ. අද මහින්දගේ හරි රනිල්ගේ හරි ආණ්ඩුවක් තිබුණ නම් මහින්ද ජයසිංහලා මේ සංවර්ධනධාරීන්ගේ ප්‍රශ්නයට බරපතල විදිහට මැදිහත් වෙනවා. දැන් මහින්ද ජයසිංහ ආණ්ඩුවේ දැන් ඉතින් තීන්දුව තීරණ ගන්න වෙන්නේ ආණ්ඩුව පැත්තේ ඉඳලා. මේ ආණ්ඩුව හදන්න නොසෑහෙන දර්ධියද්ද මේ සංවර්ධන නිලධාරීන් දැන් පත්වලා ඉන්නේ. බලාපොරොත්තු සුන් වෙලා ගිය අවාසනාවන්ත තත්ත්වයකට මොවුන්ව මේ තත්ත්වයට ඇදලා දැම්මෙත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සංගම් නායකයෝ. එහෙත් එක දෙයක් කිව යුතුයි, පහත් තුච්ච කුමන්ත්‍රණ වලින් විරෝධතා යටපත් කළ නොහැකි බව. මොකද මහින්ද ජයසිංහලාට මේක අමතක නම් මතක් වෙන්නත් එක තමයි මේ කිව්වේ.